දකින්න මේ සැබෑ පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශය බවට පත් කරගන්න. මේ වර්තමාන ලෝකේ යන දිසාවට යන්න එපා. ලෝකයේ දුක දිසාවටයි යන්නේ, ඔබට පාර පෙන්නන්නේ දුක දිසාවටමයි. මොකද ලෝකයා ඉති මාරයාටයි පිංගතුනේ. එනිසා ලෝකයේ දුක දිසාවට ගියදෙන් ඔබ ධර්මයේ දිසාවට එන්න, ඔබ සද්ධර්මයේ දිසාවට එන්න. ඔබ සද්ධර්මයේ දිසාවට එන්න නම් ඔබ අර විසාකාවේ යම්සේද ජීවත් වුනේ, අනේ පිටි සිටුතුමා යම්සේද ජීවත් වුනේ, නකුල මාතා නකුල පියා යම්සේද ජීවත් වුනේ, වේලුකණ්ඩකී නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා යම්සේද ජීවත් වුනේ, මමත් එවැනි ජීවිතයක් ගත කරනවා කියලා චිත්තයක් ඇති කරගන්න. ඒ පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශයේ බවට පත් කරගන්න. ඊළඟ කාරණයේ පිංගතුනේ, මේ කාරණා වලින් ඔබ පරිපූර්ණ වෙනකොට මාරයා අපි ධර්මයේ එක කොනක් අල්ලනකොට ඊළඟ කොනේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලනවා පිංගතුනේ. ඒක තමයි මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදීම අපිට මේ ශාසනය අහිමි වෙලා තියෙන්නේ. මොකද මේ එක කොනක් ධර්මයේ අල්ලනකොට ඊළඟ කොනේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලනවා. ඒ දෘෂ්ටිය තමයි මාන්නය කියන කාරණය. දැන් ඔබ විචිකිච්ඡාවෙන් බැහැර වෙලා පරමාදර්ශී චරිත අනුව ජීවත් වෙනකොට ඔන්න මාන්නේ කියන කාරණේ සකස් වෙනවා පිංගතුනේ. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට මාන්නේ කියන කාරණේට ඇතිවෙන්න ඉඩ දෙන්න එපා. නිහතමානී භාවයේ මැති කරගන්න. මොකද මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන්නේ යමක් පුරවා ගන්නවා නෙමේ පිංගතුනේ. හිස් කිරීමක් අපි කරන්නේ. මොනවද හිස් කරන්නේ? සක්කාය දිට්ඨිය අපි හිස් කරනවා, විචිකිච්ඡාව හිස් කරනවා, සීලබ්බත පරාමාසයන් හිස් කරනවා, කාම රාග පටිගයන් අපි හිස් කරනවා. එහෙනම් මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී හිස් කිරීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ, පුරවා ගැනීමක් නෙමේ. දැන් මටත් ගිහි කාලේ ගිහි ජීවිතයක් තිබුණා. ඒ ගිහි ජීවිතේදී මං අප්‍රමාණ දේවල් වලින් ජීවිතේ පුරවගත්තා. යන තැන පළවෙනියා වෙන්න කැමති වුණේ, යන තැන නායකයා වෙන්න කැමති වුණේ, දැනුමෙන් ජීවිතේ පුරවගත්තා. නමුත් මේ පුරව ගන්නා වූ දේ වැරදි දෙයක් කියලා අපි එදා දැක්කේ නෑ පිංගතුනේ. නමුත් කල්යාණ මිත්‍රාස්සේ ලැබෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරනකොට, ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න අපිට අවබෝධ වුණා අපි මේ පුරවගන්නේ වැරදි දෙයක් කියලා. ඒ නිසා යම් දවසක අපි පැවිදි වෙලා කැලේට ගියාද, අපි කැලේට ගිහිල්ලා කළේ මොකද්ද? මා විසින්ම පුරවා ගත්තා වූ දේ මා විසින්ම හිස් කළා පිංගතුනේ. මේ ඇස නිත්‍යභාවය දැකීමෙන් පුරවා ගත්තා වූ දේ මේ ඇසේ අනිත්‍යභාවය දැකීමෙන් මම හිස් කළා. මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස නිත්‍යභාවයෙන් ගැනීම තුළ පුරවා ගත්තා වූ දේ මේවායේ අනිත්‍යභාවය දැකීමෙන් අපි හිස් කළා. මේම හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට තමා අතහැරෙන තැනක් එනවා කියලා. යා පටිච්ච සමුප්පන්නව හේතුඵල ධර්මයන් අනුව ජීවිතය දකිනවා කියලා. එනම් බලන්න මේ මාර්ගයේ කොතනකවත් අහංකාර භාවය මාන්නේ ජීවිතයට එන්න දෙන්න එපා. නිරේතුරුවම නිහතමානී භාවය ඇති කරගන්න. විශේෂයෙන්ම භාවනා කිරීමේදී අපි නිරේතුරුවම මාන්න අධික භාවයට පත් වෙන්න ඉඩ තියෙනවා. මොකද එතනදී සක්කාය දිට්ඨියයි අපි තුල වැඩෙන්නේ. සක්කාය දිට්ඨිය ශ්‍රේ කරන්නයි පිංගතුණී අපි භාවනාවන් සිද්ධ කරගන්නේ. එනම් බලන්න අර විසාකාව කොයිසා නිහතමානී චරිතයක්ද, අනේ පිළි සිටුතුමා කොයිසා නිහතමානී චරිතයක්ද, ඒ අයට මහා සංඝරත්නයට ඒ අය කොයිසානම් ගරු බුහුමන් දැක්වුවද, මේ නිහතමානී භාවය ඇති කරගන්න. ඔබලා මේ මාර්ගය තුල යද්දි මාන්නේ නම් වැඩෙන්නේ, ඔබ යන්නේ වැරදි පාරකයි පිංගතුණී. වහාම තමා කෙරේ අනුකම්පාවෙන් තමා ගමන නවත්තන්න ඕනේ. මුලින්ම තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න මේ ගමන යද්දී, තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ පිංගතුනි තමා නිහතමානී බවට පත් වෙනවා. එතන තමයි මේ ගමනේ ආරම්භයේ ගමනේ මුල. ඔබ මේ ගමනේ ආරම්භයේ තමා තමාට කල්යාණ මිත්‍රයෙක් උනේ නැත්නම් අපිට යන්න සිද්ධ වෙන්නේ වැරදි පාරකමයි පිංගතුනි. මොකද අපි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි කරගෙන තියෙනවා. එනිසා මේ උතුම් අවස්ථාවේදී මේ උතුම් ශාසනය මාන්නේ නිසා අහිමි කරගන්න යන්න එපායි කියන කාරණේ මතක් කරන්න ඕනේ. එම්නම් මුලින්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න, ඒ වගේම පරමාදර්ශී චරිත අනුව ජීවිතේ ගොඩනගා ගන්න, මාන්නේ කියන කාරණේට ඉස්සරහට එන්න දෙන්න එපා.
මෙහෙම දකිමින් පිංගතුනේ දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද? මේ ජීවිතේ සතරපායෙන් මිදෙන්නයි, සෝවාන් ඵලයට පත් වෙන්නයි. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් අපිට දේශනා කරනවා. මොකද්ද ඒ කාරණා තුන? පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාවයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න. තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න.